Kuten Skratnaika, Nirmana Väimak. Satun Bandaren Nishpadnek. මම ෆීල් එකට ආවේ ගොඩාක් දුක් විඳලා. ගොඩක් කාලයක් බලන් ඉඳ. අපි මොරින් ආන්ටිට මේකේ බාර දීලා බත් එකදරට යන්න. මොකක්? මට මේ බාර මේ ඇන්දට කාඩ් එක හම්බ වෙනවා. අපි දෙන්නම පටන් ගත්තේ දේ. ඉරාන් තනියම ඉවර කරන්න ඕනේ. මොකද මොකද වෙලා තියෙන්නේ? අරේ අම්මා බලාගෙන ඒක තමයි මම ඔය කාමරේට අරන් ආවේ. අම්මට ඇහුනොත් එහෙම ඔක්කොම හබක්. හරි ඉතින් මොනවද වෙලා තියෙන්නේ කියලා? මුකුත් වෙලා නැහැ. ශිරාන්ගේ බර්ත්ඩේ එක. ඒකට මට මොන හරි කරන්න ඕනේ. මම? අයියෝ මොඩ වෙන්නේ බා ඔයා නෙමෙයි මම. හරි ඉතින් සල්ලි ඕන නම් කියනවා ඉතින්. ඔබට හම්බෙන අර තෑගි වලට මමනේ සල්ලි දෙන්නේ. මොකද මම හම්බුනේ? හරි හරි ඒක මතක් කරනවා. මේ මොකද දැන් වෙන්න ඕනේ? මේකයි මට ගෙදරින් පැනගන්න ඔයාගේ උදව් නැතුව බෑ. ඒකින්ද ඒකට කොහොම හරි අම්මා ෂේප් කරගන්න ඕනේ. මොකද මේ? මොනවද පුදු පුදු ගන්නෙ? ඇයි මාව ෂේප් කරගන්න හදන්නේ? නෑ මම අයියට කිව්වේ අම්මේ. මේ අම්මා කොහොම ෂේප් කරන්න ඕන්නේ? අපි මට ආදරෙන්නේ. මං හිතුවා කාමරේ ඇසි මොකේ කරේ හංගන් ඉන්නවද කියලා. චී අම්මා තමන්ගේ දුව ගැන හිතන විදිය. ඉරානියෝ මම ඔබට කියන්න කියලා හිටි. පොඩ්ඩේ දවල් ආව අපේ ගෙදර. පොඩ්ඩේ මෙහා. අම්මේ දැන් දුවයි කියන්නේ. ඇයි බං? මේක ගෙදෙට්ට ආපු වෙලාවෙ ඉඳලා ඔබ ඒක වහට ඇදගෙන යනවා මෙහාට ඇදගෙන යනවා කතා කරන්න තරවක් තියෙනවද? පොඩ්ඩවිල්ලා ශීලමට මොකද කිව්වේ? ඔය ඇවිල්ලා තියෙන්නේ මේ වත්තෙන් ඡන්දි ඉල්ලනවා කියන්න. ඒ විතරක් නෙමෙයි. උඹගේ උදව් බලාපොරොත්තු වෙනවා. උදව් කරන්න පුළුවන්ද කියලා අහනවා. අනේ ඇත්තමයි මගේ කෙල්ලව බිල්ඩිමෙන් පල්ලෙහාට තල්ලු කරපු මේක දැන් ඇවිල්ලා උඹේ උදව් ඉල්ලනවා. උදව් උදව් නෙමෙයි. ඒක මලගමට වත් යන්නේ නැහැ. චරයි. ශිලම අපවත් කියන්න. නැත්නම් මං කියනවා. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක් ලංකාවේ වාසිනි මිලකට තියෙන පැක් එකක් සිග්නල් නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. ඇයි මේ බයලාගේ? කවුරු හරි අපිව දැක්කොත් හරිනා නෑ. කවුරුත් අපි දකින්නේ. මේකමයි ප්‍රයිවට් ප්ලේස් එකක්. අනිත් එක කවුරුත් දැක්කත් මේ හොටෙල් එකෙන් පිටට යන්නේ. බයෙන්න එපා. හරි පුරුදුකාරයෙක් වගේ නේ. මාෂි ගොසිප් සයිට්ස් වල ෆීල්ඩ් එකේ මිනිස්සු කින දරන්නම් පුරුදුකාරයෙක් නෙවෙයි මම. හැබැයි ඉතින් පුරුද්දක් නැත්තේත් නෑ. මාෂි මං කාට හරි කැමති නම්
කාට ආදරය නම් අඩුපාඩු තියන්නේ. ආදරයම තමයි. මං ඒවට සීම අදාගන්නේ. හැබැයි මිනිස්සු මොනවද හිතන්නේ? මිනිස්සු හිතන්නේ මං සෙල්ලක්කාරයෙක් කියලා. මාසි මම මගේ හැඟීම් හංගන්න දන්නේ නැති මිනිහ. අන්න ඒක එදා මගේ හිතේ තියෙන දේ වගේ කෙලින්ම ඇහුවේ. ඒ කියන්නේ ඔයාමට ඇත්තටම ආදරේද? ඔය ප්‍රශ්න වලට උත්තර කොහොම පස්සේ දෙන්න? ඊට කලින් අපි යන රූම් එකට. මට ප්‍රශ්නයක් තියෙනවා ශේ. රූම් එකට ගිහලා අහන්න. ඒක රූම් එකට යන කලින් අහන්න ඕන ප්‍රශ්නය. හරි. අහන්න. මට ඉස්සර නෙතුමලි කිව්වා ඔයා එයාවත් මේ වගේ තැනකට එක්කයි යන්න හැදුවා කියලා. ඊට පස්සේ එයාව වගේ කම්බුලට ගහලා අපව හැරිලා ගියා කියලා. ඒක ඇත්තද? මාෂි අපි ගියේ වර්ක්ෂොප් එකකට. මට ඉතින් මේ දිනේ වැරදුනා. ඒක වුණේ ජෙනුවින්ලි. මම මොකද එයාව එක්කන් ගියේ ඊට කලින් දවසක. ඉතින් මෙයා ගත්ත එක වැරදි විදිහකට. ඊට පස්සේ ඉතින් ඔයා දන්නවනේ මොකද්ද වෙන්නේ නැත්තේ කියලා. මං හිතුව ඔයා ඒ තරම් චරාමිනියක් වෙන්න බෑ ආශේ. ෆ්ලෝරල් හැඩෙන් කැලින් බ්ලොසම් බියුටි හඳුන්වා දෙන මිල රුපියල් 100යි. පොඩ්ඩ චන්ද දෙන්න කතාව කන්ෆර්ම්ඩ්. කවුද අර චන්ද දෙන්නේ? මේ රටේ ඉන්න මිනිස්සු මෙච්චර කාලයක් ඡන්ද දුන්නේ ඔය වගේ මිනිස්සුන්ට තමයි. ආගොමද කන්ෆර්ම් කරලා කියන්නේ ඒක? ඇයි ඡන්ද දෙන්නේ නැහැ? යා වත්තට ඇවිල්ලා කියලා දිනවා ශීලම්මාට මට එයාට සපෝට් කරන්න කියන්න කියලා. ඉතින් කියන්නේ? නැන්ද මොකද කියලා තියෙන්නේ? එයා කියන දේ මට වැඩක් නැහැනේ. මං යනවද නැද්ද කියන එක තීරණ කරන මම. ඒයි. වායන්. ආඩේ එතකොට හොඳට සල්ලි හම්බ කරගෙන යාන වාහන තියාගෙන රජෙක් වගේ ඉන්න පුළුවන්. මට මගේ ගම යන්න පුළුවන්. ඔයයන්. කමන්. පිස්සුද? මං කොහෙවත් යන්නේ නැහැ. මං ඉන්නේ ඔයා ළඟ මගේ නෙතු ළඟ. පොඩ්ඩ කියන්නේ මං මරණයකටවත් යන්නේ නැති මිනිහ. ඒක තමයි මේ ලෝකේ තියෙන අන්තිම රස්සාව කියලා කියමුකෝ. ඒත් යන්න. ප්‍රොමිස්. මොරින් නයින්ට කෝල් කරලා කිව්වද අපි ගේන්න එළියට දාන්න එපා කියලා? පිස්සු. ඔබ හිතුවද මම එහෙම ගලයාපත් වෙයි කියන්නේ? දැන් ක්ලිෆර්ඩ් අංකල් මොකද මට කෝල් කරලා කියන්නේ අම්මටයි කතා කරන්න එපා කියන්නේ කියලා? එයා එහෙම කිව්වද? කද්දම්මේ ලැජ්ජ නැති වැඩ. ඊතේ මරණයෙන් පස්සේ මිනිස්සු ඉන්නේ සෑහෙන අවුලෙන්. එයාse අම්මා කෝල් කරලා ගෙවල් ඉල්ලද්දි ඒ මිනිස්සු හිතනවා දැන් මොනතරම් චීප් මිනිස්සුද කියලා. උන් මොනව හිතුවම අපිට මොකද බා? ඉඳ හිටින්න තැනක් ඇති වුණාම අපිට මොකද වෙන්නේ? මම මෙච්චර මහන්සි වෙන්නේ උඹලා වෙනුවෙන්. ඇතු මේ මට තනියම භුක්ති විඳින්න නෙමෙයි. රෙද්ද තමයි. ආ, තමුසෙත් ආවද මෙතන මට අවවාදන සසනා දෙන්න. මම දන්නවා ඉතින් මුණින් අතට හරවපු කලයකට වතුර දාලා වැඩක් නැහැ කියලා. ඒකට මම මෙච්චර කාලේ හිතාගෙන හිටි අඩු ගානේ මේ කලේ හැඩේවත් ඇති කියලා. බලාගෙන යනකොට මොන හැඩයක්ද? මේක නිකන් අර කුච්චපු නැති අමුමමු මැටිගුලියක් වගේ. තමුසෙගේ මැටිගුලිය නැත්තම් අර වත්තේ හාමතේ මැරිලා ගිහිල්ලා. අයියෝ අම්මේ පරණ කතාවේ වැඩක් නැහැ. අම්මා මොරින් නාන්නට කෝල් කරපු එකෙන්
මොරින් නැන්දි සෑහෙන නවුල් වෙලා තියෙනවා. පිස්සුවෙන් වගේ කියනවලු. කේන්තියෙන් ගෙදර බලුමුට්ට පොලේ ගහනවලු. හොඳ වැඩි ඔය ගෑනිට. කොහොමත් ඒ ගෑනිට බාගෙට පිස්සු තිබුණා. දැන් හොඳටම වැඩි වෙලා ඇත. ඒ පුතේ මේ ගෑනිට ඔය කිද්දයක් කියලා වැඩක් නැහැ. යම් කිද්දයක් කියනෝ නම් කියන්න ඕනේ. මොලේ මෝහයෙන් වැහිලා නැති ගෑණියෙකුට. දැන් මෙයා ඒ කරපු වැඩෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවද? ඒ මිනිස්සු මේ අපිට හෙට යන්න කියනවා නම් අද යන්න කියන එක. කොයිලා වෙනුවෙන් ඔක්කොම කුණු කතා අහගත්තට පස්සේ ඔහොම තමයි මට සලකන් දුන්නේ. අම්මා එදේ කලේ අපි වෙනුවෙන් නෙවෙයි කියලා අම්මත් උදට දන්නවා. මම මොරින් හන්ද කෝල් කරලා ගේල්ලුවේ අම්මා වෙනුවේ. අපිට දැන් ආපහු පොඩි තැනකට යන්න ලැජ්ජයි. එහෙම නේද? බෑ තමයි. අපි මොකටද ඔච්චර පොඩි තැනකට යන්නේ? ඔච්චර දුක් විඳලා අපි මොකටද පොඩි තැනකට යන්නේ? මං කරන්නේ මට හරියි කියලා හිතන දේ. මෙන්න මේ මල්ලට වතුර ටික දාන්න. මට බැන බැන ඉන්නේ නැතුව. අඩු ගානේ ඉන්න තැන ලස්සනටවත් තියාගන්න. Chocolate cream, inguru and lemon puff. Less sugar, same great taste. From Maliban. මට කවදාවත් මේ පරිසරේ මෙච්චර ලස්සනට පෙළ නැහැ. මේවා මෙහෙම තිබුණා. හැබැයි ඔයාලට මේවා දිහා බලන්න නිදහසක් තිබුණා. හැබැයි දැන් තියෙනවා. ඔයා හදන්නේ මට වැඩ නැති එක ගැන තියෙන අවුල නැති කරන්න නේද? නෑනේ. අපිට ප්‍රශ්නයක් වුණාම අපි මේ ප්‍රශ්නට වැටෙන්නේ කොච්චරද කියලා ඩිසයිඩ් වෙන්නේ අපි මේ ප්‍රශ්න ගැන හිතන විදිහත් එක්ක. දැන් ඔයා හිතුවොත් ඔයාගේ මුළු ජීවිතේම ඉවරයි කියලා ඔයාට ලොකු දුකක් දැනෙනවා. ඔයා ඔයාගේ කම්බැක් එකට හම්බෙච්ච නිවාඩුවක් කියලා හිතනවා. මං ඉන්විටේෂන් එක දෙන්නා විරාන්ට්. කියන්න. මගේ ෆස්ට් මූවි එකේ මොහොත වල තියෙනවා. මම ඔයාලට ඉන්විටේෂන් එක වට්ස්ඇප් කරා. ඒක තියෙන්නේ. හදෙන්න වෙන්නේ. හයි. ඔයාලට කවුරුර එන්න එපා කිව්වා. ඔය එක එක නා කියන පාලියට නටන්න මම කාගේවත් රොබගෙන ගන්නේ. එදාට එන්න වෙන්නේ. ඔයාට දැන් ආරක්ෂා කරන්න කියලා සුපර් ස්ටාර් කෙනෙකුත් නැහනේ. ඔය යන්න විරා. මෙන්න ඔයගේ මැඩම් මෝට යන්නලු. හැබැයි ඉතින් එයාට නම් දෙන්න ඉන්විටේෂන් එකක් මං ගාව නැහැ. ඉතුරු වෙලා තිබ්බ සීට්ස් ටික මම YouTube කරන කොල්ල කෙල්ල ටිකකට දුන්නා. මට එන්න වෙන්නේ නැහැ මාෂි. මේ ඉන්වයිට් කරන්නේ මම දැනන් හිටපු අහිංසක මාෂි නම් මම අනිවාර්යෙන් එනවා. හැබැයි දැන් ඉන්නේ වෙනම කෙනෙක්. මම යව අඳුරන්නේ. හරි. ඔයගේ කැමැත්ත විතරයි. හැබැයි ඔය හොඳට මතක තියාගන්න පරණ බෝට්ටු වල නැගලා හිටියොත් ඒ බෝට්ටු ගිලෙනකොට ඔයාටත් ගිලෙන්න යනවා. හරි. ප්‍රීමියම් සුවඳ සමගින් දැන් රුපියල් 540කට පමණයි. අම්මා දෙලට ඉන්නවද? බෑදුව. ආ කාලේ විරචක මම ඉක්මනට යනවා. ඉතින් තාත්තා ඉන්න කීවනේ. ඔයාගේ තාත්තා ඉන්න කියන වෙලාවට ඉන්නයි. යන්න කියන වෙලාවට යන්නයි මම රූකඩ යන්නේ නෙවෙයිනේ. අනික ඔයාගේ තාත්තගේ කරුණාව ගැන මට දැන් සැකයක් ඇති වෙලා තියෙන්නේ. අපි දෙන්නගේ ජීවිතවල වෙච්ච දේවල් ඔයා දන්නේ නැහැ.
ඒව තේරුම් ගන්න වතාම් පොඩි වැඩි. මම පොඩි වුණාට මට අම්මගේ තාත්තගේ ආදරේ පොඩි නෑ අම්මේ. මං ආසයි අම්මයි තාත්තයි රණ්ඩු වෙන්න තු මාත් එක්ක හැමදාම ඉන්නවට. ඒ දේවල් අපෙන් ඈත් වෙලා ගොඩක් කල්. ඇයි තාත්තා හැමදෙස්සම කියන්නේ අම්මගේ ඔළුව විකාර වෙලා අම්මා අසිහින් කියලා? අනේ අර පිස්සු, මම මේ හොඳට ඉන්නේ. දැන් මම බෙහෙත් තරම් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. ඔයාට නම් තේරෙනවනේ මගේ වෙනස. මට දැන් කේන්ති යන්නේ නැහැ, දුක හිතෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් මට ඔයා ගැන තියෙන ආදරය ඇරෙන්න වෙන මුකුත්ම දැනෙන්නේ නැහැ. අම්මා බෙහෙත් බිව්වම විතරද මං ගැන ආදරේ දැනෙන්නේ? තාත්තා නම් කිසිම බෙහෙතක් ගන්න නැහැ. හැබැයි අම්මට ගොඩාක් ආදරේ. ඔයාගේ තාත්තගේ තනිකරම තියෙන බොරුව. ඔයා දන්නවද එයා දැන් චන්දිල්ලන්ට යන්නේ කියලා? මිනිහටම ගැලපෙන රස්සාව. අද කාලේ කොහොමත් මන්ත්‍රීලා ඇමතිලා වෙන්නේ ඔයාගේ තාත්තා වගේ මිනිස්සු තමයි. මට ඔබ තේරෙන්නේ නැහැ අම්මේ. ඔයාගේ තාත්තා ඔය කන් දෙක පාත් කරගත්තු කොටියා වගේ ඉන්න චන්දිල්ලන් හින්දා. හැබැයි කොයි වෙලාවෙ කඩාපණේද හුරකයිද කියලා අපි දන්නේ නැහැ. ඇති. ඔය කිසිම සැකසංකාවක් නැහැනේ මං කියපු විදිහට දුවත් එකයි මගෙත් එකයි ගෙදර ඇවිල්ලා ජීවත් වෙන්න හිතුවා නම්. මං දැයියන ගොඩක් රැය වෙලා තියෙනවා. අම්මාව යන්න හදන්නේ? ඔව් ඉතින් මං කිව්වනේ මට නවතින්න බෑ. යන්නම වෙනවා. බලන්න පුතේ. ඔය ගියාට ආපහු වෙනවා. නව වැස්ලින් දැන් නයිසිනමයිඩ් විටමින් සමගින්. ශේෂ්ත්‍රයට අලුතින් පායපු තරුවක් විදිහට දැන් කවුරුත් කතාබහ කරන ඔබේ ආදර කතාව ගැන අපි මතක් කරමු. ඒ ගැන ඉතින් ඇත්තටම කියනවා නම් මම්මගේ ආදර කතාව පටන් ගන්න වැඩි දවසක් නෑ. මම මේ ශේෂ්ත්‍රයට ආවෙත් ඒ ආදරෙත් එක්කම. ඉතින් මට ආදරේ මගේ ජීවිතේ තරම්ම වටිනවා. ඔච්චර අගය කරන්න එතෝ කියන්නකෝ අපිට කවුද ආදරවන්තයා කියලා. මං හිතන්නේ එයාව ඔයාලා දන්නවා. එයා තමයි මගේ පළවෙනි සෙලිබ්‍රිටි ක්‍රෑෂ් එක. එයා හරි හොඳ කෙනෙක්. එයා වට යන්න ඕනේ නැහැ. මේ ඉන්නේ මාෂිගේ ආදරවන්තයා. අපේ ආදරණීය රංගන ශිල්පියා අශේන්. උනා බලද්ද වගේ මුණනවත් කොනේ බලුවද මාෂිගේ මේ YouTube වීඩියෝ එක? ඔව් බලුවා. ඒ යා කිසිම බයක් නැතුව අශේන් ගැන කියනවානේ. ඉතින් ඉතින් මොකද වෙන්නේ? දැන් ඔයා මොකටද ඒක ගැන කරදර වෙන්නේ? හා අශේන් ගැන මාෂියරණ හැමෝම දන්නවනේ මේ ෆීල්ඩ් එකේ. මේක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. අශේන් කියන්නේ නායක වගේ මිනිහෙක් මල්ලි. තමන්ගේ වැඩේ කරගන්න බැරි වුණාම ඒක නට දැනෙන්නවත් නැතුව ගානට දෂ්ට කරනවා. දැන් මම මොකද්ද කරන්න ඉතින් ඉන්නේ? මට හිතෙනවා මාෂිට ගිහිල්ලා අශේන් ගැන ඇත්ත කියන්න. එයාට මං ගැන තරහ වුණාට මට ඇත්තක තරහක් නැහැ නේ. තරඟිකුත් නැහැ.
පවුනයනේ නිකං අමාරුව වැටනව බලබල සද්ධ නැතු ඉන්නත් බෑනේ. වා හිතනවද මාෂි වගෙන් දෙහයි කියලා? දැක්ක ප්‍රෝග්‍රෑම් එකේ මාෂි අශයෙන් ගැන උජාරයෙන් කතා කරපු විදිය? මෙයා නක්කේ සමහරට මං වැරදි ඇති. හැබැයි ඔය මාෂි පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඒක යාගේ විදිහට ඉගෙන ගන්න දෙන්න. හරිද? පුතාව පන්නලාවේ මගේ අතින් පුතාගේ දෙල්ලට තාප පංචයි. ඉන්ඩස්ට්‍රියේ මිනිස්සු අපි දෙන්නගෙන දැනගත්තොත් මොකද්ද වඩ වෙන්නේ? මොනවද වෙන්නේ? මගේ මේ ඉහේ කෙස් පැහුනේ නිකමට නෙමෙයි. ඔයාලට තියෙන වටිනා දේවල් අරගෙන අද හවස් වෙද්දි මේ ගෙදරින් යන්න ඕනේ.